ఓకే, මේ සයිට් එක දාලා තියෙන මල්ලි ගොඩක් කටමැද දොඩනවා. එයා මේ අපේ එස්එල්ඔ එකේ වෙබ්අඩවියෙන් අවශ්‍ය පොත් එයා දැන් අරන් ඉන්නේ. එයාට අවශ්‍ය කිසිම දෙයක් නැහැ කියලා. එයාට පුළුවන් කියලා අපේ පොත් ඕන එකක් එයාට දාන්න. හොඳයි, මල්ලි චූටි පාඩමක් උගන්නන්න මං කියන්න ලස්සන ක්‍රමයක් ඕලන්ට. මෙයා ඕලන්ට පේනද? මෙයා වෙබ්සයිට් එක හදලා තියෙන මේ blogspot.de කියන එකේ සබ් ඩොමේන් එකක් විදියට. එහෙ යන්නේ අපිට පුළුවන් මේ blogspot.de කියන එකට කියන්න. මෙයා යූස් මේ දාලා තියෙන ඔක්කොම කන්ටෙන්ට් ඉල්ලීගල් කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? යන්න මං එවල දින පල්හැලි මං දී දෙන ලින්ක් එකට. එතකොට ඔයාලන්ට පේයි මේ වගේ ලින්ක් පේජ් එක. ඊළඟ තෝරන රට ඕගොල්ලන්ගේ මම තෝරනවා ශ්‍රී ලංකා කියලා. ශ්‍රී ලංකා කියලා ඊට පස්සේ ඔයාගේ නම දාන්න. මම දානවා එක්සැම්පල් එකක් විදිහට ධම්මික පෙරේරා කියලා. මට කම්පැනි එකක් නෑ, අනිවාර්යෙන් මේක පොඩ්ඩක් කොපි කරගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යෙන් දාන්න ඕන. SL මම වැඩි එකක් දානවා. ඊට පස්සේ අර කොපි කරගත් URL එක මෙතනට දා. සෝරි, කොපි කරගත් URL එක කොපි කර අර URL එක කොපි කරගෙන මෙන්න මේ URL එක කොපි කරලා ඒක දාන්න නැදෙන්න. ඊට පස්සේ මං ජෝඩි දෙයක් ලියාගත්තා. මම මෙතන ලියන්න බැරි හින්දා මේ වගේ එකක් මේක දාන්න මෙතනට. මම ලියව එක චුට්ටක් දාන්න. දාලා අදාළ පොත් තියෙන තැන URL එකක් හොයාගෙන මේ වගේ එක URL එකක් හොයාගෙන මේක අරගෙන කොපි කරලා එකක් දාන්න මෙතෙන්ට. දාලා ලියන්න many more කියලා. ඊට පස්සේ මේ ධම්මික පෙරේරා කියන එක ආයි කොපි කරලා ඒක මෙතන ඩේට් එක තෝරන දවස දින තෝරන්න දින මේක තෝරලා මේකට මෙතන අනිවාර්යෙන් ප්ලීස් චෙක් දිස් ටු කන්ෆර්ම් කියන එක චෙක් කරන්න සබ්මිට් කරන්න. ඒ කියන්නේ දැන් ඔයාගේ මෙයාගේ සයිට් එක ඔයාට පුළුවන් බ්ලොක් කරන්න. මේ වගේ 20 දිනක් විතර අපි යොමු කරොත්